अरे कमल ही बस लिखेंगे नहीं कि सिंधु अक्तर फील सिंधु मत आकर आने बात सिंधु सिंधु हैं मैं कौन बात सिंधु अक्की मुझे लगी वो हम बटन का आसुहार दार नेग के आसुहार दार नहीं बंग आसुहार लक्ष्य ना कि ना मैं सिद्ध करने दे याल है वो हम हैं एक ही एक ही දැන් බලහන් එක කට්ටියක් පරණ සින්දු අලුත් තාලට රැක් කර කර අනුභව කරන. තවත් කට්ටියක් අනුන්ගේ සින්දු කිසි හිරිකිතයක් නැතුව කියලා දා. දැන් බලහන් සින්දු කියන කෙනෙක් මැරුණොත් එහෙම. ඒ මනුස්සයා මැරලා 3 මාසයක් යන්නත් කලින් ඒ මනුස්සයාගේ සින්දු ටික හොරකම් කරනවා. නෑ. නෑ. නෑ නෙමෙයි යෝ. ඊළඟට ඒ සින්දු කියාපු කට්ටිය පිල් වලට බෙදෙනවා. බෙදලා හිටන් අරයා කිව්ව එක හොඳයි මෙයා කිව්ව එක වැරදි මෙහෙම කිව්වනම් හොඳයි අරහෙම කිව්වනම් හොඳයි කියලා වැල් බයිලා ගන්නවා. ඔයාලා අහලා ඇත්තටම මට නම් දැන් මේ සින්දුත් එක්ක එපා වෙලා තියෙනවා. හ්ම්. අර අර බල්ලෙකුත් මරන්න හදනවා. ඒ අස්ස. ඒකනේ. මේ බණ්ඩු අබලිය මේ පැත්තට එනවා. මේ අපි ජොලියටත් එක්ක අබ්ලියෝ චූන් කරමු අන්න මරු වැඩි එනයි සද්ද නැතු ඉන්නරහ ඈ සුන්දයි බණ්ඩයි නේද බර කතාවක් පොඩි මේක කිට්ටු කරලා බලන්න ඕනේ සුන්දයි අර සිංහ දෙන්නේ කතා කරපු තැනට හිමින් හිමින් කිට්ටු කරපු මුවා ඈ ඈ ඈ පඳුරකට මුවා වෙලා සිංහ දෙන්නයි කතාවට ඇහුම් කන් දීගෙන ඉන්නවා ඇහුම් කන් දීගෙන ඉන්නවා මාර මුවෙක් නෙවෙයි මාර මුවෙක් කියන්නේ අවුරුද්ද දවස් 365ම කේලංකිය කියා ඕප දූප බෙද බෙද අනුන්ගෙන් කොච්චර බැනුම් ඇහුවත් හැදෙන්නේ 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 දෙන්න මට කෝචක් කරනවා නේද සරයි අර සිංහ දෙන්න කතා කරන්නේ කේලම් කියන ඕපදූප පතරෝන් මුවා ගැන මුවා වගේම මුගණ සිංහ දෙන්න කතා කරන්නේ තමා ගැන කියලා මේ ගොම්මුවාට තේරෙන්නේ නැහැ ගොම්මුවා තේරෙන්නේ නැහැ ගොම්මුවා බලව ආ එතකොට බල සිංහ මං ගොම්මුවා මේ 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 උලගේ පාවිලා යන තොප්පිය ඇදලාගෙන ඔළුවේ දාගත්තට අපි මොනවා කරන්නද අපි ලින්නානේ අපි කිව්වේ මේ කතන්දරය අනේ පොඩි කතාව තොප්පි ඉතින් මම සිංහසන මේ මුවා හිට දෙන්නා උඩට දෙන්නා ගන්නවා ගන්නවා අනේ අපි මුවාකට හන්දව මුවාකට හන්දව අනේ 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 අම්මා බලන්න හන්දව අනේ අපි ගහන්නවා අපි මම අපි මම ඒ හොඳමයි යන්නේ මේ මේ හෝ 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 අප්පා ලියුන් ටික හැමතැනම ඔහෙලගේ කොලන් නිසා තමයි මේ සේරම යෝ මාමි නඩුවක් ගියත් අනතුරක් වළක්වා ගැනීමට අසමත් වීම කියලා දඩ ගහන්නේ ඔහිට එහිඳ අපි ඔය සරම දානයක්වත් දාලා ලියුන් ටික එක්ක හකුල දෙන්න මේ මේ සුඳයි අපි නිමා එහෙනම් කරමු නේද මේ මේ තෙන් හසුනුත් ඇති නේ තෙනේකෝ තෙනේකෝ නා බෝ මේමද ලියුම් බෙදන්නේ මෙන්න මේක දාගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ නේ දාගන්න අනේ රාජකාරිය උගන්නන්න වෙලා හරි හරි මම යන්නම් අම්මේ කොන්ද පියුම්මාමේ අද නාන්ට එහෙම්පා ගෙදර ගොහිල්ලා තලුන් තෙල් ටිකක් ගා ගන්නට ඒ බලහින්ද තමයි සේරම පියුම් උණ්ඩ හැමින්ද හොඳයි වෙන කෙනෙක් නම් තුන් දෙනාක ඔළු පලනවා ඈ
බන්ඩෝ මේ පියුමුනේ පල්ලගෙන යන්න එන තව ලියුමක් නේ ආ ජුවානිසප්පුහා පොලියට පොලියට පොලිය පන්නගෙන යන්න ඕනේ අපි ගිහිල්ලා දෙමු අපි ගිහින්ද කරකේවාගේ කරකේවි වතරෝදේවාගේ සපතා විපතාලු කරකේවි රතරෝදේවාගේ අද මහමාර්ගේ දුකින් සිඟන්නා එට තනපතියා විසප විඳින දරි අබිලෙන්ග අයනේ මොකද මේ 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 පියුම් මාමා මගදී හම්බෙලා කිව්වා මේ මේ ලියුම පොලිය මුදලාට ගිහින් දෙන්න කියලා ඇයි බගදී උඹලට දුන්නේ උන්ලට මෙහට ආව නම් මක් වෙනව මොබුතෙන් නෑ මුදලාලි අපේ පියුම් මාමගේ බයිසිකලේ පැච් එක හේගුවේ මුදලාලි මේ මේ බයිසිකලේ අර රෝදි තියෙනවනේ ඔව් අර අර මුදලාලි දැන් සින්දු වෙනුත් කිව්වේ ඒකේ ගුලම් බෑ ආ ඇලිල ඇලිල ආ ආ ලියුමයි රේ ආ හරි හරි හා අපුල් අපුල් මගේ වරයි මලාද අද 11 වෙනිදා මම ඔබ මුණ ගැහෙන්න එනවා මීට මිලියෝ මොකද මුදලාලි ලියුම දැකපු ගමන් කලන්තේ දාලා වැටුනේ ඔබම මේ ගෙදර නී හලෝ මොනා කරන්නේ හලෝ වත් ගෙදර මේ මම මන්නේ නෙමෙයි වතුර කැගෙන වතුර කලන්තයක් කලන්තයක් මුදලාට කලන්තයක් මේ පෝස්ටරේ පරිස්සම් කරගන්න එක හාමිනේලගේ යුතුයකම අපි ඕක පරිස්සම් කරන්න රාලහාමි හරාලාමි දැන් කවද්ද මේ අවසාන සංගන්නේ ලබන අඟහරුවාදා ජූලි 17 වෙනිදා හැන්දෑවේ 6 ඉඳන් රෑ 12 වෙනකම් එදාට හැන්දෑවේ 6 වෙනකොට හාමිනේලත් කඩේ වැහුවා නම් තමයි හොඳ ඒ මොකද සිරිතේන් ලන්නේ කඩ බයිස්කෝප් හෝල් වගේ සෙනෙක් ගැවසෙන තැන් එදා හැන්දෑවට වහලා දාන්න කියලායි තියෙන්නේ එදා හවස 6 වෙනකොට ගමම් බිමන් කොහෙවත් නොගිහින් ගෙදෙට්ටම වෙලා ඉඳයි කියලා තියෙන්නේ. එදාට ඉතින් කන්තෝරුත් දවස් භාගයක් නිවාඩුනේ හාමිනේ. හැන්දෑවේ 6 ඉඳන් ගෙවල් වලට එලා හිටියාම සංගණනේ නිලධාරීන්ට ගණන් ගැනීම කරන්න පහසු වෙන්නේ. ගෙවල් වල ලාභ පත්තු කරලා ගේට් වලට අගුල් නොදා තියලා නිලධාරීන් එනතුරු නිින්දට නොගිහින් ඉඳලා ඒ නිලධාරීන්ට හැමෝම සහයෝග දෙන්න ඕනේ. මේක ජාතික කටයුත්තක් නේ. ඒක හරි ඒක හරි. මේ වැඩේට හැමෝම සහයෝගය දෙන්න ඕන. එහෙමනම් රාලහාමි අපිත් යමුනේ. ඔව් යමු. මේ වැඩේ ගැන ගමියේ දැනුවත් කරන්න බෑ. ඒකට මට සිරිසේනගෙන් සෑහෙන සහයෝගයක් හම්බ වෙනවා. ඔව් එහෙනම් යමු. අපි ගිහිල්ලා යන්න. ගත් අපි හා හා හා. රාලහාමි මොකටද ඔය සංගණන පවත්වන්නේ? දැන් ඉතින් සොමිනෝන්ලා වුණත් මේ කඩේට ගේන බඩු මුට්ටු ගැන කෙරෙන වෙලහෙලඳාන් ගැන ගණන් මිනුම් තියාගන්නවනේ නැතුව ඉතින් ආන් ඒ වගේ තමයි සොමිනෝන ඕනිම රටක රටේ ඉන්න මිනිස්සු ගැන අනික තොරතුරු ගැනත් ගණන් මිනුම් තියෙන්න ඕන හැලමිය අපේ රටේ අන්තිමතාවට සංගන්නේ තිබ්බේ 1981 නේ ඕකුරුම් මාමේ ඒ වුණාට ඉතින් හරිනම් හැම රටකම වගේ අවුරුදු 10කට සැරයක් සංගන්නයක් තියෙන්න ඕන මේ වෙලාවේ සර්පේ දස්ස කෙරුවොත් මලාම තමයි සායත්තරේ බොරු කරන්න බෑ මේ කෙහෙල් මල් සර්පෙක් නෙමෙයි කුරුම්මා මේ පොලියට ලියුමක් ආවා ඒක කියෙව්වා දුනුස් පලයන් ඈ කලන්ත දාලා වැඩන
Hari. Tuh, bu, baca dulu. අපි ඔය ප්‍රශ්නේ මැද්දට පයින්ද ගිහිල්ලා නිකමට හරි අපෙන් ඇහුවොත්
මොකටද මේ ප්‍රශ්නෙට මෙදිහත් වෙන්නේ කියන? එහෙම අහන්න බැරි සත්තුත් නෙමෙයි. ඊට මීට වඩා හොඳයි තමන්ගේ පාඩුවේ ඉන්නවා. උදව්වක් ඉල්ලුවොත් දෙනවා. අනේ සිතුම් කොටියන් දෙවිදේව සෞර්භා මම් පොලියට දුන්න මිස වනේ වල හතරකට වගේ හිංසාවක් පිටවක් දෙන්නේ නැහැ පොලියට දෙන එක මගේ රස්සා ඒකෙන් පවක් සිද්ධ වෙලොත් පවක් සිද්ධුණත් නුරත් අනේ දෙයනේ අර විදියට කියන්නේ වරෝගේ මම රස්සා කළා දෙන්නොත් මුදලාලිගේ ඕඩර් මුදලාලි කියලා තින්නේ කූඹිය කුටුවත් මෙතනින් ඇතුළට එන්න දෙන්න එපයි කියලා. අනේ පාල මල්ලි මට මුදලාලිව කොහොම හරි හම්බ වෙන්න ඕනේ බං. අතේ සතේ නෑ. බෑ බෑ බෑ. බෑ කිව්වොත් බෑ. ඔහෙලා ඇතුළට යවලා අන්තිමට බැනුම් අහන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ ඔහෙලාද දොරටු පාලෙන්ට ඇඳලාද? දොරටු පාලෙව? දොරටු පාලෙවද වොචර්ලාද අපි දන්නේ නෑ. අපේ ඩියුටි අපි හරියට කරනවා. ඔහොම ඩියුටි කර නැහැ හුඟක් තැන්වල ඉන්නවා. හැබැයි ඇතුල් වුණාට පස්සේ කවුරු හරි මුදලාලිව හම්බ වෙන්න නුදුන්නොත් අපි නෑ. යන්න. මොකද සුදු තමයි කලේ? රාපෝ කත්ත. අනික මේ වගේ දේවල් රටේ සිද්ධ නොවෙනවෑ. විලියොන් කාර්යය එන එකනේ නවත්තන්න ඕනේ. දයාව තියෙන එක නෙවෙයිනේ බං. ඔය බැහැ කියන දේවල් කරගන්න කොච්චර ක්‍රම සහ විදි තියෙනවද ගජා? පොඩ්ඩක් පැත්තකට වියන්. මට මුදලාලිගෙන් ගනුදෙනුවක් කරගන්න ඕනේ. මුදලාලි අද ගනුදෙනු කරන්නෙත් නැහැ, එළියට බහින්නෙත් නැහැ. එළියට බහින්න ඕනේද මොඩියෝ ගනුදෙනු කරන්න? මුදලාලි! මුදලාලි! මම මේ දයාවති කතා කරන්නේ. මට රුපියල් 300ක් දුන්න නම් අද බෑ දයාවති, හෙටමයි. මොකක්? අද බෑ හෙට? මොකෝ මුදලාලි? මුදලාලිට බාලගිරි දෝෂද? අද නැත්තම් මට හෙට කොහොමවත් ඕනේ නෑ. රුපියල් 300ක්? එතකොට මාසෙකට රුපියල් 45. ආපෝ මේ කොයිවත් යන මිලියන් කාර්යයක් නිසා මට ඒව පාඩු කරගන්න බෑ. හිටපන් දයාවතී, මං දැල්ලා. හැබැයි නියමිත දිනයක පොඩි බේරපන්. මහත්තේ මොකෝ මේ පොලි මුදලයිද වෙලා තියෙන්නේ? හතර වටේම දොරවල් වහගෙන මුරකාවල් දාගෙන දාවදී
අද අපේ මාම ලොකු බාරයක් ඔප්පු කරනවා. ඒක නිසා අද කවුරුත් මුලික් කියන්න හොඳ නැහැ. ඒකයි. ගජන් මම මේ දොර යටින් දාලා සල්ලි අරන් දයාවතේට දීපන්. මන් දන්නේ නැද්ද අපේ පොලි මුදලාලිගේ හැටි මොන බාරහාර තිබුණත් මාර්යාගේ දත් 31 මැද්ද හිටියත් පොලි මුදලාලි පොලි කෙරිල නවත්තන්නේ නැහැ මම යනවා මහත්තයෝ අපරාධ කියන්න බෑ දයාවතී අපේ මාමට මරු චරිත සාතිකයක් දුන්නේ. මේව වැඩක් ඇතිවන්නේ නෙවෙයි ගජන්. ගේට්ටුව ගාව මුර දාලා තිබ්බට වැටෙන් පැල්ල ඕන කෙනෙකුට වත්තර ඇතුල් වෙන්න පුළුවන් නේ? ඇතුල් වෙන්න පුළුවන්. ඒ වුණාට ගේ ළඟට එන්න එපාය. මුදලාලි ඉරගෙවල් තියන්නේ මිනිස්සු හදන්න මිසක්
වැරදි වැඩ කරලා ඒවට නෑ තවත් තිරසනු කරන්න නෙමෙයි. බිලියොන් හිරෙන් නිදහස් වෙලා තියෙන්නේ මීට අවුරුදු 2කට කලින්ලු. යහපත් කල්ක්‍රියාවෙන් හින්දා බිලියොන්ට අවුරුදු ගානක සමාවක් හම්බ වෙලා ඔන්න අනුරාධපුර පැත්තේ හේනක් කොටගෙන බොහොම හොඳින් ජීවත් වෙනවා. වෙනවා. කීයකටවත් වෙනවා. එතකොට මේ ලියුම් වල තුල කවුද? මේක නම් ප්‍රශ්නයක් තමයි. අනං මේක තරහකාරී වැඩක් වෙන්න බැරිද? ඊට පස්සේ ලියුම් ටික එකතු කරලා දීලා මාව එව්වා. ආහහ. මේ ලියුම එතන. අන්තිමට නම විතරක් බලලා මෙහාට ගෙනලා දුන්නා. ඔය විත්තිය පියුම් උන්නා දන්නේ කොහොමද? ආ. ලියුම එවාපු මිනිස්සයා ජුවානිස්සප්පුලා ගෙදර ආවිල්ලා ඒ මිනිස්සයා ලියුම එවාපු වගේ කියලා. ජුවානිස්සප්පු ඇවිල්ලා මගෙන් අහනවා ලියුම කෝ කියලා. මේව රස්සාව ගහලා යන වැඩනේ. තේරෙනවනේ මුදලාලි වෙලා තියෙන දේ. දැන් සේරම හරිනේ. අපි ආවේ වැඩගත් රාජකාරියකට. අපි දැන් ඒකට බහිමු. ලබන 1000ක් වෙන තමයි අවසාන සංගණනේ. මුදලාලි මේ බල්ලෝ ඉන්නවනේ. ඔව්. හා 1000ක් වෙන හවසටේ බල්ලෝ බැඳලා ලයිට් දාලා ගේට්ටුවේ ඉබ්බොනොදා සංගණනිට එන්න නිලධාරින්ට උදව් කරන්න. මම මේ සුගතම්මාමටත් එකයි කියන්නේ. එදාට ඒ මහත්තුරු එනකොට නොබී ගෙදරට වෙලා ඉන්න. ඔව් ඔව්. එදා හවස හයෙන් පස්සේ හැමෝම ගෙවල් වලට එලා ඉන්නක තමයි හොඳ. ග්‍රාමසේක මහත්තයා කියලාම ආරයිනේ. මට එකක් කියන්න දෙනවා මුදලාලිට. ඒ මොකද්ද කුරුම්බුයි? විලියොන්ට බයේ ගේ ඇතුලේ හැංගිලා උන්නනේ. ඒ වුණාට තමා කරන ලද පව් තමාව හොයාගෙන එන දාට හැංගෙන්න අහසේ පොළවේ මූදේ කොතනකවත් තැනක් නැහැ. ඕන්න ඔහොමයි දුදුවනේ කියලා තියෙන ඕන්න කිව්වා.